නමුතස්සේ භගවතු, වරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්ස ඔබ සැමට සුභවදෑසනක් පෙන්නතුනි එක මනුස්සේ ගමනක් යනකුට. මෙ මනුස්්‍යයා යම් ගෙදරක් ආසන්නෙන් යන අවස්ථාවේ මෙයා දකිනවා. තරුණවයසේ පසුවන්නේ ගැහැනු ළමයි තුන් දෙනෙක්. ගෙදර ඇති දැඩික් කරන බල්ල සුරතල් සතා. හුරතල් කරමින් මෙ තුන්දනා කටයුතු කරන ආකාරය දැකපු මෙ මනුස්සය යන ගමන් කියාගෙන යනවා. ඔයට වඩා නරකද තැන් සුදුසු වයසට පැමිණිල්ලා තියෙන නිසා දීගතල යන වයසට පැමිණිච්ච නිසා විවාහයක් කරගන්න වයසනි බල්ල හුරතල් කරමින් ඉදලා හරි යනි නෑක. මේ කතා වැහුණ මෙ තරුණ කාන්තාවන් තුන්දනාගෙන් වැඩි මහල් දියනිය මෙ වයසක මහලු මනුස්යාට නොසෑහෙන ආකාරයට බනිනවා ඔබ ඔබේ පාඩුවේ ඔබ වැඩක් බලාගන්න අපිට උපදෙස් දෙෙන් අවශ්‍ය නෑ අපි ඔ බලා කියයාගන්න අපි අම්මතාත්ත නැතිවෙච්ච කාලෙක බල්ල ඉන්නවන්න. වයිසක මනුස්සයා කියාගෙන තමන්ටම කියගෙන යනවා. අනේ මේ ලමිස්ියෝ තුන්දනාට ඥානය පහළ වෙලා නෑ හරියට මේ ගොල්ලු කතා කරන්නේ. බල්ලා වසර පණහක් හැටක් ජීවත්වෙන සතක් හැටියට තමන්ගේ අරමුණ ඉලක්කයන් පිළිබඳව මේ කාන්තාවන්ට බරපතලක් දැනෙන් නෑ කියලා. මේ වයිසක මනුස්්‍යයා. මෙතනින් යන. මේ උපදේශ කතාවෙන් අපට පැහැදිලිවන උදෑසන අප ජීවිතවලට ලබාගන්න පොළුවන් ආදර්ශ කීපයක් තියෙනවා. එක පළවෙෙන එක තමයි කාන්තාවක් හැටියට කාන්තා ලාලිතයන්වලට හානිවනාකාරයේ භාෂාව පාවිච්චි කිරීම අනුචිතයි. කාන්තාවක් තුළ තියෙන්නට නිස්ත්‍රී ලාලිත්‍යන් වලට ඒ එක හානියං. වයස තැන ඒ පුද්ගලයා පිළිබඳව නොහිතුවත්. තමන්ගේ අභිමානය තමන්ගේ ගෞරෝයට හානි නොවෙන ලෙස, විශේෂීෙන්ම කාන්තාවක් වනහම හැසිරීමක් හදාගන්නට ඕන. අපිව අහන මේ උදෑසන හිරු සදහම්රැ ශ්‍රවණය කරන මේ දියනිවරු දන්නවා. විශාකා චරිතය බබලන්නේ විශාකාවට මහත් හරසර ලැබෙන්නේ තම මාමණ්ඩියගිම් පවා ගරු සම්මාන ලැබුණේ ඇයගේ ශික්ෂණය ඇය තුළ කාන්තාවකට උචිත හැසිරීම සාමාන්‍ය විවාහාරය අපි ඔ හැටහතර කෙල කියන්නේ ලාලිත්‍යන්. මේ ලාලිත්‍යන් නැතිවනහම ඒ කාන්තාව තුළතියෙන සුන්දරත්ව කාන්තාව තුළතියන ඒ ගෞරවයට හානි පැමිණි. විශාකාව පූර්ණවර්ධනට විවාහ කරල දෙන්න මේ මිගාර සිටතුමා කැමති වෙන්නේ. මේ විශාකාව තුළ තිබ්බ මේ ශික්ෂණය. තැල් අර වයිසක මනුස්්‍යයට අර කාන්තාව තුන් දෙනා ඒ දියනිවරුත් තිදෙන තරුණ වයස අය කතා කළේ පහත් නොසෑහෙන ආකාරයට ඒ තුළ, ඔවුන්ගේ චරිතය පිරිහීමට පත් වෙන. සාමාන්‍ය ජීවිතයදී දියනයක් මවක් සහෝදරයක් වුණහම. බිරිඳක් වුණහම සාමාන්‍ය ජීවි ස්ත්‍රීත්වයට අනුකූල නොවෙන්න හැසිරීම් ප්‍රදර්ශනය කළො. අපි එහෙමයට කියනව සමාජයේ පිරිමි වගේ ගෑනු කියලා. කාන්තාවකද සුදුස්සු ඒ හැසිරීම මේ උපදේශ කතාව මේ කාන්තාව තුන්දනා තුළ අපි දැක්කෙන. බුදුහාමුදුරුවෝ මාතුගාම සංයුත්තයේද පෙන්නෙනවා. ස්ත්‍රියකට, මවකට දියනියකට. අපාගත වෙන්න තියෙන අවස්ථාවන්වලින් ප්‍රධාන අවස්ථාවක් තමයි, අධිකව මෙයාකාරයෙන් කේන්ති අරගෙන පුංචිදේටත් නොරුසණ ස්වභාවයාම් ප්‍රදර්ශනය කරලා සමාජ ජීවිතයේ කේන්තියෙන් ව්‍යාපාදයට පත්වෙන වන. සාංසාරික වසියෙන් ඒ ඇත්තු අපාගාමී වෙන්න පුළුව. ඉළඟට මේ කතාවෙන් අපිට ඉළඟට ලබා දෙන උපදේශය තමයි. අලසකම කමැලිකම උඩගුකම. සාමාන්‍යයෙන් මේ උපදේශ කතාවිදි කියනවා. උඩගුකමත්, මුදුුමකමත් හිතටාවහම මෝඩකමින් තමාව පාලනය කරන. උඩගුකමයි මුඩුමකමයි යම් කෙනෙක්ගි හිතකට අවෝත් ඔහු පාලනය කරන්නේ මෝඩකමින්. මේ කතාව තුළ උඩගුකම අපි දකිනෝ. මාන අදිකකම දකිනු. එවගේ මලසකම. ජිවිතේ ඒ ඒ අවස්ථාවන් වලදි කළයුතු දේවල් ඉලක්කගතව සැලසුම් කළ යුතු දේවල් මේ කාන්තාව තුන් දෙනා සැලසුම් කළේ නෑ. තවන්ගේ කාරය භාරය පැත්තකින් තියලා කිසිදු දෙයක් නැතුව වගේ. දෙම වපියෝ ඉන්න පොළුවන් වැඩිහිටව ඉන්න පුළුවන් ඒ අය හැමදාම එක විදියට පවතින්නේනෑ. එනිසා තමන්ට ඉලක්කයක් අරමුණක්තියෙන් ඕන අරමුණක් සහිත වැඩ කරන්න ඕන. එම වැඩ කරන්න පුළුවන්කමක් හදාගන්න ඕන හෙම පෙන්නල දුන්නහම් පිළිගන්න. මෙතනදි මේ කාන්තාව තුන් දෙනා තුළම මේ ලක්ෂණය තිබබිෙන. ඉලාදව අලසකම. ඔහේ යන්නංවාලෙ වෙන්නන්වාලේ විමසීමකින් තොරව යමක් සිද්ධ කරන්න පටන්ගත් තොත් එක යහපත්නය. එවගේම මේ කතාව තුළ අපි දකිනවා. මේ කාන්තාව තුන් දෙනා තුළ පණ්ඩිත්තකමට එහාගියපු අති පණ්ඩිතකමක් තිබ්බා. පණ්ඩිත්තකමට එහාගියපු අති පණ්ිතකක්. මේක පුංචි ද තරුණ දරුවෙකුට දියනියකට පුතෙකුට ගැල පෙන්නි නේ. තමන්ට සමාජ අදදැකී මඩුයි. වැඩිහිටියෝ කියලාකන්නේ සමා ජද්දැකීම් වැඩිය ඇත්තු. සමහර කාරණාවන් අයන්නේ ඉදලා දරුවෙකුට පැහැදිලි කරන්න දෙමව්පියන්ට බෑ. හැබැයි තරුණ වයිසට පත්වෙන දරුවෝ සමහර කාරණාවන් මේ සමාජදදැකී මෙක්ක, වියන්ගේෙන් පවසන දේත් එක් තේරුම් අරගෙන ජිවිත පවත්වගන්න කටයුතු කරන්නට ඕන එහෙම නොකලොතින් ඒ තුළතියෙන්නේ පරිහානියක් දැන් මේ කතාවෙන් පැහැදිලි කරන කාරණාව බුදුහාමුදුරු නොයෙක් අවස්ථාවන් වලදී නොෙක් ආක්කාර උපමා උපමේයම් පාවිච්චි කරලා අපිට පැහැදිලි කරලා තිය. එනිසා මේ උදෑසන මං කල්පනා කරනවා. ඉ එක් කාරණාවක් ගාතාවක් තුළ මේ ඉහත අපි සඳහන් කරපු කාරණාවන් කොයිතරන්නම් ප්‍රායෝගක ජීවිතයේද අපි අත්තින්දනු ද කියන එක පැහැදිලි කර පිනතුනි. අලසෝගිහි කාමබෝගීන සාදු අලසක කාමබොෝගී ජීවිතයක් ගත කරන ගිහිෙකුට සුදුසුනෑ. අස්ඥිතෝ පබ්බ ජිතෝන සාදු නොහික්මුණු සංවරයක් නැති භික්ෂුව යහපත් නෑ. රාජානසාදු අනී සම්මකාරි. නොවිමසමින් කටයුතු කරන වමංසනශීලිත්වය නැති පාලකයාගෙන් තේරුමක් නෑ. යෝ පණ්ඩිතෝ ක්‍රෝධනෝ තන්න සාදු. පණඩිතෙකුට උගතෙකුට නැනවතෙකුට කරෝධය සුදුසුනෑ. සාදුකෝ පණ්ඩිතෝ නාම නතේවච අති පණ්ඩිතෝ. පන්ඩිතකම හොඳයි ඒත් අති පණ්ඩිතකම හොදනේ. මෙන්නම කතාව තුළ පැහැදිලි කරන කාරණාවන් වලට බුදුදහම උගන්නපු ධර්මකාරණ කිහිපයක් තමයි මේ ගාථාවෙන් මම පදෙන් පදේ මෙඇත්තට මේ පැහැදිි කරන්නේ. අලසෝගිහි කාමබෝගීන සාත. ගිහි කාමබොහෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට, පින්නතුනි අලසකම හොඳනෑ. මේ අධ්‍යාපනය ලබන දරුවකුට තරුණ දරවිකුට රැකියාවන්වලල නිියුක්තවෙච්ච වැඩිහිටියෙකුට අලසකම සුදුස්සක් නිමී. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ ජීවිතයේ නිවන ලබන්නේත් සසර ජයග්‍රහණය කරන්නත් උත්සාහවන්ත ඇත්තු මිසා අලසියනෙවී කියලා. වීරය පාර්මිතාවදී උන්වහන්සේ පැහැදිලි කළේ. අධිෂ්ඨාන පාර්මිතාවදඋන් වහන්සේ පැහැදිලි කළේ මේ අලස බවින් ඉවත්වෙන්න කියලා. සැරි උත්හාමුදුරුව වරෙක මහා සංගරත්නයට දේශනා කරනවා මහනිනි අලසෙක් කම්මැලියෙක් හීනවීරයෙක්. මම දකින්නවත් කැමති නෑ කියලා. එකයන්නේ කතාබහ කරන්න නෙමී. අලසකම පිරිහීමට හේතුවා. අලසයා තුළ තියෙන්න ලක්ෂණ බුදු දහම පෙන්නෙනවා. ආහාර ගත්තත්යා කම්මැලි නොගත්තත්කම්මැලි. නිදි මත තිබ්බත්කම්මවැලි නැතත්කම්මලේ. ඇදුම් තිබ්බත්කම්මැලි වැසවැස්සත් නොවැස්සත් මෙ හැමවෙලාවකදිම අලසයාට හේතු තියෙනවා අලසියාටයක් සඳහා කියන්න කාරණාතිය. ගිහි ජීවිතයක. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුපපත් කාමභෝගී ගිහිියෙකුට දුකා. එනිසා වෙරවීරියෙන් දෑතේ මහන්සියෙන් මුදල් සම්පාදනය කරගන්නට ගිහි කාමබෝගී ඇත්ත කටයුතු කරන්න ඕන. වාසනාවධයිවය පින පෑ දෙන්නේ උත්සාහය මත මිස වාසනාව දෛවය පින ඉබේ මතුවේ නිනෑ. අපිට මතුකරගන්න පුළුවන් යටහිතේ තියෙනසාංසාරිගත ශක්තියන් තියෙනු. ඔබ රජකුළුවල්වල සිටු කුළුවල්වල විවිධ තනතුරු තානාන්තර දරපු අපි හැම කෙනෙකුටම දීර්ග සසර භවයක් තියෙනු. ඒ හැංගිච්ච ශක්තින් ඔබේ යටිහිතේ තැම්පත් වෙලා තියනෙන. අපේ යටහිතේ තැන්පත් වෙලා තියෙන මේ යටහිත ආවර්ජනය කරන්න යටිහිතේ ශක්තියන් උද්ධීපනය කරන්න අපිට උඩ බලාගෙන හිටියට පුළුවන් කමක් නෑ. මේ යටිහිතේ ශක්තිීන් පින්නතුන ඔබට උද්ධීපනය කරන්න පුළුවන් ඒ සඳහා වීරය ෝන. ඒ වීර්ිය වැඩිවෙන්න වැඩිවෙන්න තමයි. ඔබ තුළ සැඟවිච්ච සහජ්‍ය කුසලතා එලියටෙන්නේ. පුංචි දරුවෙක් ගෙ හැකියාවන් අපික සහජ කුසලතාවයන් ඉගෙන කියාගත්තෙ නෑ අවුරදුත් තුනයි හතරයි වයිස වැඩිහිටියෙකු කරන කියන දේවල සමහර දරුවෝ කරනවා කියනවා ඊට එය අභිබවමින් මෙලෝකෙ දස්කම්පාන අපි පුංචි දරුව දකිනු. එහෙම දැක්කහම. අපි ඒ දරුවන්ගේ ක්‍රියාවන් ධර්මයට එක්ක සංසන්ධනය කරනවා අපිඒ සංසන්ධනය කරල සඳහන් කරන කාරණය තමයි. මේ ජීවිතයේ තුළ ඒ දරුවා උත්සාහවන්ත වෙලා තියනවා.ඒ උත්සාහවන්තුනේ සසර පුරුදු කරපු දේවල්. සසර පුරුදුකුරපු දේවල් යටිහිතේ තැම්පත්වෙලා තියෙන නිසා. අපිටේ උඩු සිතට ගන්න නං උත්සාහයක් අවශ්‍යයි අනන සූත්‍රයේදි බුදුහාමුදුරුවෝ ගිහි ජීවිතයකදී. ගිහිියෙකු විදින සැප හතරක් දේශනා කරනු. අත්තිසුක, බෝගසුක, අනනසුක අනවජ්‍යසුක. ගිහි ජීවිතයේ ගත කරන ඔබට අත්තිසුක. තමන්ට යමක්කමක් තියෙනවා කියලා සතුටක් තියෙන්නෝ. එක තමයි අ බෝගසුක. මම හරිහම්භ කරගත්ත දේවල් මම හරිහම්භ කරගන්න දේවල් තනියම තමන් විතරක් අනුභව කරන්නේ නෑ. අනිත් අයට බෙදා හදා දෙනවා යුතුකම් කරනවා මියගිය ඥාතීන්ට පින් දෙෙනවා දරුවන්ට යුතුකම්, බිරිඳට යුතුකම්, ශාසනිික යුතුකම් සමාජ යුතුකම් සිද්ධ කරනවා කියලා. හට හරි මේ ෝක ඔබ සතුටක් ඇති වෙනවන. ඒක තමයි බෝගසුක. අනනසුක. මගේ බඩ මගේ කට නිසා මම නයවෙලා නෑ. ම මගේ ජාතියට මගේ ආගමට මගේ පොළවට අගේ අම්මතාත්තට නයකාරයෙක් නෙමේ. මගේ ආගමට මට උගන්නපු ගුරුවරුන්ට මම කවදාවත් නයකාරයෙක්කුුණේ නෑ. මම කවදාවත් නයනුවී ජීවත් වෙන්න පුළුවන්කම නිර්මාණය කරගත්තා කියලා ඔබට සතුරු වෙන්න පුළුවන්නා. අපිට සතුරු වෙන්න පුළුවන්නම් ඒට අපි කියන අනසුක ගිහිියෙක් හැටියට මේ එක පින්නතුනි තියෙනවා. අනවජ්්‍යසුක. මේ ජීවිතයේ මම කටබඩ නිසා හෝ වෙන යම් කාරණාවක් නිසා අසී මාන්තික ආත්මාර්ථ කාමී වනේ නෑ. මම නිසාහෝ මගේ දරුවෝ නිසා හෝ මගේ බිරිඳ නිසා හෝ. මේ ජීවිතයේ තුළ මම අයහපත් හැසිරීම්. පෙන්ුව මේ ජීවිතයේ මම යහපත්ව ගත කලා කෙලා කාට හරිසාතුට අක්තියෙනවා නං අපිේ එකට කියන්නේ අනවජ්‍යසුක මේ ගිහි ජීවිතය තුළ කාමභෝගී ගිහියෙකු තුළ උත්සාහයේ අවශ්‍යිතාවය. අස්ඥිතෝ පබ්ජිතෝන සාදු. පැවිත් දෙෙක් නං සන්නෙම අවශ්‍යයි. මේ ගාථාවෙන් පෙන්නනව පැවිද දෙෙකුට විතරක් නෙවෙයි. අපි හැම කෙනෙකුටම සංඥම ඕන සංඥමයක යනෙ කම් මැලිකමනෙමි කතා කරනකොට කතා නොකරිදීම, බිම බලාගෙන ඇවිදීම, අපි තුළ ලොකෙට පෙන්න්නන සංඥමය නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ සංයමයකයනනි වචනවල තියන සංඥමය. ක්‍රියාකාරකම්බල තියන සංඥමය, කතා කළ යුතු තැන කතා කරනවා, කතා නොකළ යුතු තැන කතා කරන්න නිනෑ. දෙන්නේෙ කතා කරන අතර මැදට පැනල කතා කරන්න නනෑ. දෙෙදෙනෙක් කතා කරන මලගින්, අවසරයකින් තොරෝ අපි යන්නෙන් ඉනෑ. මේක තමයි සංඥමය. වචනය සංඥමයි කය සංඥමීින් යුක්තයි සිතුවිලි සං්‍යමීින් යුක්තයි. උදේට නැකිටලා රෑට නිදන කොට නැවතු දේ නැකිටින්න කොට තමන්ගේ වචන ගැන නැවත නැවත හිතනවා. ඒය දවස මම කතා කරපු වචන හොඳයිද. මගේ කායික ක්‍රියාවන් හොඳයිද. මගේ හැසිරීම මොනවගේද මම මවක් මම පියක්. ම දරුවෙක් මම සමාජයේ තරුණ වයසර පත්වෙච්ච කෙනේ. මට උඩිං සහ මට යටින් වීධ වයස්කාණ්ඩවීද සමාජ තත්ත්වයන් තියෙන. එහෙම තියෙන සමාජක මගේ හැසිරීම සන්නමයෙන් යුක්තද අන්න එක තමයි සීලයෙක් කියල කියන්න. ගිහිෙක් වනත් පැවි දෙෙක් වුණත් අපි හැම කෙනෙක් තුළම තියන සස්වියංවිනයක් කොයි වෙලාහරි අපිටෙක්ව වනම් පාරය දකුණෙන් යන්න ඕන කියලා අපි හැමදාම දකුණේ යන පුරදදුුවන. ඒදාකාරි අපි පුරදතුවෙලා තිබනං පාර මාරුවෙන්නේ කහයිරෙන් එම නැත්තං විදුලි සං්ඥාවක් නිකුත්වනාට පස්සේ ඒට මෙහා අපි කහයිර තුළ පාරයහා මෙහා යන්නෑ කළ කෞරුහරි කියලා තිබන. එක හැමදාම අපි තුළ තියන්නවා. කන බත් කොල කන කෙසෙල්ලෙල්ල පාරිවීසිකරන්න නෑ ගෙදෙක්තුවන කුනුරුඩ ටි යනගමං වාහනෙන් වීසිකරෙන යන්නේ නෑක හොඳනෑ පරිසරයට දිරාපත් නොවෙන දේවල්. එඒ මුදාහරින්නේ නෑ කියල කවරුහරි පෙන්වන එක හැමදා මෙහෙමයි. අපි අධිනකොට අපේ සංස්කෘතියට ගැලපෙන් අඳින් ඕන අධනවා කියන එකෙන් පෙන්නනේ සංස්කෘතිය විලිවැහෙන සීතලෙෙන් උස්නයෙන් ආරක්ෂාවෙන් අප ඇුම් තෝර ගන්න ඕන කෙලා කොහේ දි හරි අපි උගෙන නැති බනක් එක හැමදාම ශික්ෂණයක් හැටිට පවත්තගන්න. බත් කන්නේ දකුණුවති බත් කාලා අ ඇඳං ඉන්න රෙද් රෙද්දෙෝ දොරරෙද්ද මේ අත පිහිදින්නේ නෑ කියල කවරුහරි අපි කිවන. එක හැම ලාවක්කො අපි ළ ජීවිතය තුළ පවතින්න ඕන. එනිසා නරකා සබ්‍ය වචන අපි දන්න වෙනවක් වෙන්න පුළුවන් ඒත් මොනම වෙලාවක් කිවත් එ නොකිය යුතුයි කියල කවරුහර අපිට කියලා තිබා. එක හැමදාම පොදයි. ඒක තමයි සං්‍යමෙක් කියලක. එක භික්ෂුවටත්තේ මයි ගිහියාටත්තේ මයි. සං්‍යමයෙන් තොර භික්‍ෂුව හෝ සං්‍යමයෙන් තොර ගිහියා බැබලීමට පත්වෙෙන නෑ ජීවිත තුළ මේ කායික වාචසික සංවරය අවශ්‍යයි. ඊළඟ කාරණය තමයි. රාජානසාදු අනේ සම්මකාරය. විමසා නොබලා කටයුතු කරන රජජූ යහපත්න පාලකයා, ආයතන ප්‍රධානයා, ග්‍රහ ප්‍රධානයා, අපි සමාජයේ පුද්ගලය හැටියට. හැම වෙලාවකදිම විමසීම් නුවනින් කටයුතු කරන්නට අවශ්‍යයි. කවුරුහරි කිව්ව පමණි. කවුරු හරි කාගෙ හරි දෙයක් අපිට පෙන්වුව පමණින්. කාගෙ හරි යම් දෙයක් අපිට ඒතු ගැවුව පමණින් ඒක පිළිගන්න හෝ ඊට ප්‍රතික්‍රියා දක්වන් අපි සූදා නම් නෑ විමසා බලන්නට ඕන. කාෙ හරි දෙයක් කවුරුහරි අපිට කියනකොට ඇයි මෙහෙම කියන්නේ කියලා අපිට හිතන්න පුළුවන් කම තිෙන්නවො. එහෙම නැතුව ක්ෂණිකව තීරණ තිහින්දු අරගෙන පස්සුව පසු තැවෙන්න සිදධ වෙනවනක් ඒක තේරුමක් නෑ ම් ඇයි මට මෙහෙම කියල තියෙන්නේ තාත් ඇයි මට මෙහෙම කියන්නේ මගේ ගුරුවරු නිතරව මට මෙහෙම කියනවා මේක යම් හේතුවක් ඇති. එනිසා මේ කියන දේවල් දෙම වපයන් කියපු දේවල් එ සංසන්ධනය කරන ගොට ගොඩක් පටහැනි දේවල් අපි දකිනවා. එනිසාමං මෙයින් ඉවත්වෙන්න ඕනු කියලා. එනිසා මේ විමසීම ජීවිත්‍ය අවශ්‍ය බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ මහනෙනී ධර්මය වනත් මා පිළිබඳව ගෞරුවයෙන් පිළිගන්න එපා. මම සම්මා සම්බුද්ධද කියලලා හොයන්න කල්පනා කරන්න හිතන්න විමසීමම් සහිත වෙන්නේ. විමසීමෙන් තොරව කවදාවත් මොනොවදයක්වත් පිළිගන්න සූදානං එෙන්නිපා කියල. කාලාම සූත්‍රය මීට ප්‍රධානම කදිම නිදුසුනක් පින්නතු. එළක කාරණය තම යෝ පණ්ඩිතෝ ක්‍රෝධනෝතන්න සාදුු. පණඩිතයකුට උගතෙකුට නැනවතිකුට ෂනිකව කරෝධ ගැනීම සුදුසුනෑය. කරෝධ ගැනීම ඇතුළේ. ීමටත් වවා ක්‍රෝධය ඇතුළෙ ලේධාතු අපිරිසිුදු වෙනවා ශරීරි අවලස්සන වෙනවා තනතුරු තානාන්තර තමන් නිසා බැබලෙන්නේ නෑ ඇයියි පුංචි දේටත් කරෝ දරගෙන අතටහු වෙන දේවල් විසික් කර අනිත් කෙනට ගහන්න බනින්න පුරදු වෙනවනං. මේ කාරණාව පින්නතුනී. අපේ බුද්ධිමත්කමට උගත්කමට උචිත්ත ඔබින දෙයක් නූගත් කෙනෙක් ධරමයනෝ දන්න කෙනෙක් පුංචි ෝදයක් අයහපද්ධයක් සිද්ධ කලෝතින්. එය පෙන්නලදීලා ඔහු නිවැරදි කරනව වෙනුවට තමන් ඒ කාරණාව නිසා ක්‍රෝධ ගැනීම සුදුසු දෙයක් හැරි අපට සලකන්න පුළුවන්කමක් නෑ. යෝ පණ්ඩිතෝ කෝදනෝ තන්න සාදු. සාදුකෝ පණ්ඩිතෝ නාම නතේ වචය අති පණ්ඩිත. මෙන මේ කාරණාව අතිශයෙන්වදක. පණ්ඩිතකම හොඳයි. හැබැයි පින්නතුනී. අති පණ්ඩිතකම හොදනෑ. අති පණ්ඩිත ක්‍රම අති පණ්ඩිතකම ගැන අපි නොයෙක් විට කතාබා කරන. මෙජීවිතයේ පණ්ඩිතයෝ සමාජයට මෙහෙ කරනු මෙහෙ කියන්නේ මෙහෙවරක් කරනු. හැවයි අති පණ්ඩිතය සමාජය එහ මෙහිෙ කරනු. තමන් මේ පොළොව මත පය ගහල ෙවෙයි තීරණ තීන්දුවලට එළබෙන උපදෙස් දෙනමේ අති පණ්ිතක. අපේ සමාජයේ කියනව පණඩිතයට ඒ දන්ඩිියන්න බෑකැ ේ ගැනෙමි අති පණ්ඩිතියට. ඔහු ගෙතියන පණ්ඩිතකම ඉහවහා ගිහාම සාමාන්‍ය මතුපිට යථාරතය ඔහු අත්හරිනු. එනිසා අති ප්ඩිතම අති පණ්ඩිත ක්‍රම ජීවිතවලින් බැහැරකිරීම යහපත්. පණ්ඩිතත්ත්වය පාණ්ඩිත්ති අපි හොඳයි කියලා සලකනු. හැබැයි මම තරාම් සියල්ල දන්න කෙනෙක්. මට උපදෙස් දෙන්න මේ ලෝකෙ තව කෙනෙක් නෑ වෙනක් ජගතෙක් නෑ. මම තරයි මම තමයි මේ සියල්ල දන්නේ. මට තමයි මේ තනතුරු තානාන්තර සියල්ල තියෙන්නේ මගේ අධ්‍යැකී මෙච්චරයි අනෙකාගේ අධ්‍යැකීම් නෑමේ එක මාන්නේ. මාන්ධකම පණ්ඩිතකම අයහපතට පෙලන්න අයහපතරයෝදාන්න හේතුව. එනිසා අති පණ්ඩිතකව බුදු දහම අපේක්ෂා කරන තත්ත්වයක් නෙවෙේ. අපි උගතෙක්නාම්. ඔබ නැවතෙක් නම්. ඔබ ආයතනයක ඉහලම තනතුරක් දරණ කෙනෙක් නම්. හැම විට මඔබ හෙතමානි වෙන්න ඕන. පල බරවෙ ගහ බිමට නැවෙනු.ී පල බරෙනට වීගහේ ප සුදුසුතත්වයට පත්වෙනකොට වීකරල් බිමට නැවෙනවා. උගතා උගත්කම්මලින් වැඩි වෙනකොට ශික්ෂණය පේෙන්න්න ඕන. ඔහු අන්න්‍ය අයෝ යහමගට යොම කරන කෙනෙක් මිස අනෙක්කා අවතක්ෂේරුවට ලක් කරල කතා කරන කෙනෙක් වෙන්න බෑ. පණ්ඩිතයෙක් නං ඒ පණ්ඩිතකම ලෝකෙට සාහසික වෙනල් ආකාරයට දැනුම බෙදන කෙනෙක් වෙන්න බෑ. ඒ දැනුම අසාහසික වෙන්න ඕන. එනිසා පණ්ඩිතකම හොඳයි අති පණ්ඩිතකම හොඳනෑ අති පණ්ඩිතකම් හැදනාම එතන තියෙන්න පින්නතුන්නේ මාන්‍යයක්. මේ මාන්‍යය ගිහියාටත් පොදොයි. පැවිද්ධාටත් පදුයි. චන්න හා මුදුරු අධික්කව මාන්න වුණ ඒ අති පණ්ඩිතකම මොක දොතුලති බති පණ්ඩිතකම එයා තමයි සිදුහත් කුමාරයා බෝසතාණන් වහන්සේ බුදුවෙන්නට පෙරකාන්තක අස්යා මෙහෙවපු අස්වකරුව මේ චන්නෑමතිය. චන්න පසුකාලීනව බුද්ධ ශාසනය තුළ පැවිදි වෙනවා පැවිදි වනාට සැරියුත් හා මුදුරුවන්ට මුගලං හාමුදුරුවන්ට අනිත් උපසම්පදාවෙන් වැඩි මහල් භික්ෂූන්ට කොයිම වෙලාවකවත්. වන්දනාමාන කරන්න පෙළබුණේන. ඒ අය දැකිනොකොට හුණස්නෙන් නැකටින්න කල්පනා කලේනෙ. එහෙම කල්පනා කරන වෙනුවට තමම් බුදුහාමුදුරුවන්ග ඥාති මම තමයි සිදුහත් කුමාරය බුදුවෙන් එකක ගෙනාවේ. ඕගොල්ලෝ මේ බුදු හාමුදරදාායෙන් මෑතකිඳලා. මම පුංචි කාලි දලම බුදු හාමුදුරුවු දන්නවක් කියලා අති පණ්ඩිත කමින් මානනදිකව මේ අනිත් අයට ප්‍රතිචාර දැක්වි. අවසාන වෙලාවෙ පිරිනුවන් මංචකයේ ්‍යනද බුදුහාමුදුරන්ගෙන් අහන බුදු හාමුදුරණය. අපි චන්නට මකද්ද කරන්නේ. අන බුදුහාරො පැහැදිලිීම පිළිතුරක් දෙනවා ආනන්දය. ඔබ චන්නට බ්‍රහ්ම දඩණය පනවන්න. කිසි දු කෙනෙක් කතා බහ කරන්නේ නැතුව කොන් කල්ලති යන්න ඔහුට ඔහුගේ දුරුවලකම අවබෝධ වෙනකම්. එවෙලාවෙේ. ආනන්ද හාමුදුරුවෝ මේ උපදේශය කාශ්‍යපහාමුදුරුවෝ ප්‍රධාන සංගීති කාරක හාමුදුරුවන්ට පැහැදිලි කලාාම බුදුහාමුදුරන්ගේ නියමය පරිදි චන්නහාමුදුරන්ට බ්‍රහ්ම දණඩය පැනව කතා බහ කිරීමෙන් ඉවත් වුණා ඇයිමී මේ පණ්ඩිත අති පණ්ඩිත මාන අධීකකක්. එනිසා, අලසකමත් මේ සන්නමයයින් තොරකමත් වෛරකරෝ්ධ හදාගන්න බවත් ඇවගේම විමසීමෙන් තොරව කටයුතු නොකිීමත් විමසීමෙන් තොරව කටයුතු නොකිරීම නිසා අවසානකාරණය තමයි මේ ජීවිතේ අතිපණ්ඩිතකම් හදා ගැනීම. කෙනෙක්ගේ පරිහානයට හේතු වෙනවා එයින් ඉවත්ව යහපත් ගුණධර්ම, යහපත් දේවල් අවවා ධනුශාසනා මත ජීවිත යහපත් කරගන්න කඩයුතු කරනවනං. ඒ සඳහා මේ ධර්මය ඔබ හැම කෙනෙකුඩ. මහ ගෝසුවක් අවෂධයක්ම වේවා කෙල ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඔබ සැමට සම්මා සම්බුදුසරණවා.